දුම්රිය වර්ජනය හරහා ජීවිතයක් බිල්ලට ගත්තා. ඒ ජීවිතය බිල්ලට අරගෙන තමන්ගේ වර්ජනය සාර්ථකයි කියලා තමන්ගේ අයිතීන් කියලා කියාගෙන බුකින් වලින් කොමිස් වෙනුවට වැඩ කරපු වෘත්ති සමිතිය අර්ගරය ඉවර කළේ 1000කට ගෙදර යන්න කියලා ලියුම් ටික ගහනකොට අපි දැක්කා ජනතාව මල් මාලා දාලා වැඩ කරන ජනතාවට උපහාර පුදන අවස්ථා. හැබැයි ඒ මල් මාලා දාපු මිනිස්සුම හෙට අනිද්දා වෙනකොට තවත් වර්ජන කරලා දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරොත්, රෝගීන්ගේ ජීවිතවලට කරදර වෙන විදියට වර්ජනය කළොත්, එහෙම නැත්නම් අත්‍යවශ්‍ය සේවාවන් මේ විදියට ඇපයට තියලා තමන්ගේ අයිතීන් වෙනුවෙන් කියලා දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් පාරට බැස්සොත්, මේ මල් මාලා දාපු මිනිස්සුම හෙට අනිද්දා වෙනකොට කොයි තීරණ ගනීද කියලා අපිට තේරුම් ගන්න බෑ. අද අපි සමාජ මාධ්‍යයේ දකිනවා ජනතාව දැඩි ප්‍රකෝප කාරී තත්වයකට පත් වෙලා තියෙනවා මේ වර්ජකයන් සම්බන්ධයෙන්. ඒ අයට මේ යාපනේ, මේ කිලිනොච්චියේ අපේ සිවිල් සංවිධානවල ආදර්ශය ගන්න කියලා මං ඉල්ලා හිටිනවා.